ආයුබෝවන් සුබ දවසක් අපේ පරිගණක පන්ති YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා නිතරම පරිගණකයක් භාවිතා කරන ඔබට දත්ත ගබඩා කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ දත්ත ගබඩා කරද්දී ඔගොල්ලෝ USB pen drives SD card වගේ දේවල් භාවිතා කරනවා මෙන්න මේ භාවිතා කරන SD card එහෙම නැත්නම් USB pens වල විවිධ ගැටලු පැනලා ගිනවා මේවා වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා වෙන්න පුළුවන් අන්න එහෙම වැඩ කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන pen drives SD cards එහෙම ඕගොල්ලෝ ගාව තියෙනවා නම් ඒවා නැවතත් එළියට අරගෙන ඕගොල්ලෝ මෙන්න මේ වීඩියෝ බලලා මෙන්න මේ වීඩියෝවේ තියෙන පියවර ටික අනුගමනය කළොත් ඕගොල්ලොට පුළුවන් වේවි ඒවා නැවතත් වැඩ කරන තත්ත්වයට පත් කරගන්න අන්න ඒක නිසා අද වීඩියෝ ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා අද දවසේ මෙන්න මේ කියලා දෙන කාරණා ටික පරිගණකේ භාවිතා කරලා ඒ pen drive එකේ මත SD කාඩ් එක පරිගණකයට සම්බන්ධ කරලා මෙන්න මේ විධාන ටික ඔයගොල්ලෝ ලබා දුන්නොත් ඔයගොල්ලෝගේ වැඩ කරන්නේ නැති pen drive එක එහෙම නැත්නම් වැඩ කරන්නේ නැති USB SD කාඩ් එක ආදී දේවල් ඔයගොල්ලන්ට පුළුවන්කම තියනවා වැඩ කරන තත්ත්වයට පත් කරන්න ඒ වගේම ඔයගොල්ලෝගේ pen drive එක එහෙම නැත්නම් SD කාඩ් එක දත්ත තැන්පත් කරලා තියෙන SD කාඩ් එක වැඩ කරද්දී විවිධ ගැටලු වලට මුහුණ දෙනවා නම් ඒ කියන්නේ ෆෝමැට් කරන්න කියලා කියනවා සමහර වෙලාවට එහෙමත් නැත්නම් ෆෝමැට් කරද්දී ඒක ෆෝමැට් කරන්න බෑ කියලා කියනවා මෙන්න මේ වගේ විවිධ ගැටලු වලට මුහුණ දෙනවා නම් ඕගොල්ලෝ මෙන්න මේ පියවර ටික අනුගමනය කළොත් ඕගොල්ලන්ට පුළුවන් වේවි ඒවත් නැවතත් අර පෙර තිබුණු හොඳ තත්වයට එමත් නැත්නම් අලුතෙන් pen drive එකක් ගත්ත තත්වයට හොඳ තත්වයෙන් මේක වැඩ කරන විදියට හදා ගන්න. අන්න ඒක නිසා මෙන්න මේ විධාන ටික අනුගමනය කරලා ඔයගොල්ලන්ට පුළුවන්කම තියනවා ඊටමත් ඉක්මනට මෙන්න මේ pen drives එමත් නැත්නම් SD cards වැඩ කරන තත්වයට පත් කරගන්න. හොඳයි අපි බලමු කොහොමද අන්න ඒක කරන්න කියලා. හොඳයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ pen drive එක එමත් නැත්නම් SD card එක පරිගණකයට සම්බන්ධ කරන්න. pen drive එක සම්බන්ධ කරාට පස්සේදී එමත් නැත්නම් SD card එක card reader එකට දාලා පරිගණකයට සම්බන්ධ කරාට පස්සේදී ඔබලන්ට පුළුවන් CMD එමත්නම් command prompt එකට එන්න. මම අද කියලා දෙන Windows 8 operating system එකේ මට පුළුවන් මේ start වලට ගිහිල්ලා CMD කියලා type කරලා CMD කියලා type කරාට පස්සේදී මෙහෙම command prompt එක එනවා. මම මේක උඩ right click කරලා run as administrator කියන selection එක තෝරගන්නවා. right ඊට පස්සේදී මෙන්න මේ විදිහට මට command prompt එක ලැබෙනවා. command prompt එක ආවට පස්සේදී අපිට තියෙන්නේ මේකට අපි භාවිතා කරන විධාන ටික පිළිවෙලට ඇතුළත් කරන්න. එතකොට මේ පිළිවෙලට ඇතුළත් කරද්දී ඒ අදාළ අක්ෂර එහෙම නැත්නම් ඒ විධානයේට තියෙන අකුරු හරියටම ඇතුළත් කරන්න වෙනවා. හොඳයි ඉස්සෙල්ලම භාවිතා කරන විධානය තමයි මේ disk part කියන එක. ඒක මෙන්න මේ විදිහට ඇතුළත් කරන්න පුළුවන්. disk PART disk part කියන වචනය type කරලා enter key එක press කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන් prompt එක මෙන්න මේ විදිහට එනවා. මේ disk part කියන prompt එකට ඇවිල්ලා අපිට ඊළඟ විධාන ලබා දෙන්න සුදුසු තත්ත්වයට පත් කරලා දෙනවා. ඒත් එක්කම මම මේ අදාළ විධානයන් ටික ඔයගොල්ලෝට බලා ගන්න මේ video description එකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දී ඔයගොල්ලෝට ඒක බලා ගන්න අපහසු නම් video description එකේ ඔයගොල්ලෝ කීවල බලන්න ඒකේ මම ඇතුළත් කරන්නම් මේ විධාන ටික නිවැරදිව පිළිවෙලට ඇතුළත් කරලා තියන්නම් ඔයගොල්ලෝ ටික බලා ගන්න. ඊට පස්සේදී ඔයගොල්ලෝට පුළුවන් මෙන්න මේ විධානේ භාවිත කරලා ඔයගොල්ලෝගේ disk තියෙන දේවල් ඔයගොල්ලෝ system එකේ දැනට භාවිත කරන disk මොනවද කියලා අර pen drive එක හරි SD card එක හරි ඒකත් මේකට අනිවාර්යෙන්ම ඇතුළත් වෙලා තියෙවි. හොඳයි අපි බලමු මේ කොහොමද කියලා list list ඊට පස්සේදී මම type කරනවා disk කියලා. right මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ සිස්ටම් එක දැනට භාවිත කරන disk. දැන් disk 0 සහ disk 1 කියලා දෙකක් තියෙනවා. එතකොට මේක අදාලා මගේ pen drive එක 8GB pen එකක්. ඒක නිසා මේකේ 7388 MB කියලා පෙන්නන මෙන්න මේ disk 1 කියන එක තමයි මට මේ ගැටලු සහගත pen එක. එතකොට 465GB කියලා තියෙන අපේ hard disk එක ඒක ඒ විදිහට තියෙන අරනවා. මම මේ 8GB pen drive එකට අදාළ විධානයන් ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ අදාළ disk එක select කරගන්න ඕන. එතකොට මෙන්න මේ විධානයෙන් අපිට පුළුවන් අපි මේ සකස් කරන disk එක තෝරා ගන්න. ඒකට අපි පාවිච්චි කරනවා select disk කියන command එක. SELECT select disk කියලා type කරලා ඔයගොල්ලෝ පේනවා මේකේ disk 0 සහ disk 1 කියලා දෙකක් තියෙනවා.
मगे पेन ड्राइव एक तीन डिस्क वन निशा मामे तो इंटर वन किया ला दानो सिलेक्ट डिस्क वन किया ना तेरी बा ऐ में तं कमांड एक मामा मेन मेरे तो टाइप कर ला एंटर की प्रेस कर ला इट बस वो लोग पेन वा डिस्क वन इज नाउ द सिलेक्टेड डिस्क डिस्क वन किया ना कर मेरे विलावे तोरा का तक किया ला कमांड प्रॉम्प्ट का बड़े पेन नोम कर ला देंगा बड़े तीन ने मेन मेरे डिस्क के का क्लीन कर रहा था ऐसा था आप ही बाविता कर रहा CLEAN क्लीन किया ना विधान है टाइप कर ला मामा एंटर किया का प्रेस करना राइट इट पासे दिस पार्ट सक्सेसेड इन क्लीनिंग द डिस्क ये तो कोटा एक सार्थक और सिद्ध होना के लिए बेटर किया ना इट पासे अपने तीन ने मित USB पेन ड्राइव के पार्टिशन ने का प्राइमरी पार्टिशन ने का क्रिएट कर गा अब एक टाइप करना क्रिएट पार्टिशन क्रिएट पार्टिशन प्राइमरी के ला टाइप कर ला मामा एंटर किए का प्रेस करना बाद में क्रिएट पार्टिशन प्राइमरी के ला टाइप कर ला मांग एंटर किए का प्रेस कर आर पास से दिस पार्ट सक्सेस इन द क्रिएटिंग द स्पेसिफाइड पार्टिशन के ला बेटर पेन नोट करना है कि अनेक सार्थक व सिद्ध होना के ला किया ना इट पास जब बेटर तीन में का एक्टिव कर गा अभी ऐसा था टाइप करना ACTIVE के ला टाइप कर ला एंटर किया ला एंटर किए का प्रेस करना इट पास यदि दिस पार्ट मार्क द करंट पार्टिशन इज एक्टिव देन तब इतने ना करंट पार्टिशन ने का एक्टिव दात पे तर बात कर ला हो दाई देंग अपने तावत तीन ने कुछ कारण की ही प्यार मैं सिलेक्ट पार्टिशन ने का बाय ता कर ला अपने पुलवां का मत येर वा एक फॉर्मेट कर गा ना अपने आवश्यक फाइल सिस्टम में का विधि अपने देंग FAT32 में ता NTFS विधि तर अपे USB पेन ने का फॉर्मेट कर गा ना मैं मैं विधि तर एक टाइप कर ना अपने सिलेक्ट सिलेक्ट के ला अपने देनो पार्टिशन ने का सिलेक्ट पार्टिशन सिलेक्ट पार्टिशन के टाइप कर ला पार्टिशन वन का ये विदर सिलेक्ट पे नवा इट पास से अभी मैं का फॉर्मेट करने नवा FORMAT फॉर्मेट छोटा किस पे से कहा था तो मेरे फॉर्मेट फाइल सिस्टम में का अभी सामान लाखों ने दी ला FAT32 के लिए ला एंटर करना इट पास से दी अबे डिस्क के का मैंने मैं विदर फॉर्मेट करना पटांग करना දැන්ට 0% completed ඉත මේ විදියට බිඳුවේ ඉඳලා 100 දක්වා සිරසියක් මේ disk එක මෙන් මේ විදියට format වෙන්න පටන් ගන්නවා අපි තෝරාගත්ත ෆයිල් සිස්ටම් එකට අනුව ෆයිල් සිස්ටම් එක තමයි FAT32 කියලා කියන්නේ හොඳයි අපි බලමු මේක මේ සඳහා චුටි කාලයක් ගත වෙනවා ඒ කාලය අපි බලමු ඉක්මනට කොහොමද මේක වෙන්නේ කියලා හොඳයි අපිට පේනවා දැන් 96ක් මේක ෆෝමැට් වෙලා තියෙනවා මේක මේ සඳහා මම හිතන්නේ මගේ මේ pen drive එක 8GB එකක් මේ සඳහා දැන් විනාඩි 40කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා මේ වීඩියෝ එක කෙටි කරන්න ඕන නිසා මම recordings pause කරලා තියෙන්නේ තිබුණේ ඉතින් එතරම් කාලයක් ගත වෙන සමහර විට pen එකේ තිබුණු pen drive එකේ තිබුණු විවිධ ගැටලු නිසා වෙන්නත් පුළුවන් FAT32 සිස්ටම් එකකට තමයි ෆයිල් සිස්ටම් එකකට මම ෆෝමැට් කරන්නේ ඒක ක්වික් ෆෝමැට් එකක් නෙමෙයි ඒක නිසා මම හිතන්නේ මින් පස්සේ හොඳටම ඒ pen drive එක වැඩ කරයි කියලා මම විශ්වාස කරනවා ඔගලුත් මේ කාලය ගත කරන්න එතකොට මොකද ඒ pen එකේ ඒ කාලය අතරතුරේදී ගලවන්න හොඳ නැහැ අනේ මේ විදිහට ඔගලුට පුළුවන්කම තියෙනවා pen එක ෆෝමැට් කරගන්න फॉर्मेट करके तर पास से दी अपे कार्य आवश्यक नहीं हुआ इधर पास से दिया अपने पुलवां सुपर विधि है डर अरे पहला तत्व मतलब तं अल्टिन के नाम उधर तत्व पेन ड्राइव का अपने बाविता करने मांग हितन वह हम पुलवां वेवी किया देंगे सिर आनों नामे एक सांपूर्ण वेलाती है ने अभी बालमु सिर से एक सांपूर्ण नाड़ पास से दी कोहमद अपे पेन ड्राइव के तत्व किया ला ओ सिर से एक संपूर्ण ना 100% completed
අපිට දැන් this part successfully formatted the volume. අපි බලමු කොහොමද මේක format වෙලා තියෙන්නේ කියලා. Right. මේ තියෙන මගේ disk එක 8GB removable disk එක. Right. දැන් ඒක වැඩ කරන්න පුළුවන් තත්ත්වෙටපත් වෙලා තිනවා. අපි බලමු දා ඕනනම් desktop එකේ තියෙන file එකක් අපි ඒකට copy කරලා බලමු. වැඩ කරන තත්ත්වෙට තියනවද කියලා. Right. Pen drive එක කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. මේ තියෙන්නේ 8GB pen එක. දැනට වැඩ කරන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මගේ YouTube channel එක අපේ පරිගණක පන්ති YouTube channel එක subscribe කරන්න, like කරන්න, comments කරන්න, ඒ වගේම මේවා මේ videos ඔයගොල්ලෝ යාළුවන්ට බලන්න, share කරන්න. මේ වගේ තවත් වැදගත් videos එක්ක අනාගතේ නුදුරු අනාගතේ මේ ඔයගොල්ලෝ හමු වෙන බලාපොරොත්තු වෙන්න මම සමු ගන්නවා. ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.